පසුගිය ජහපාන ආණ්ඩු කාලේ රටේ තිබිච්ච යම් යම් අඩුපාඩුකම් දුර්වලකම් පමණකින් ආර්ථික අහේනියම් පිළිබඳව අපේ රටේ ජනතාව තුළ මහා නුසන්සුන්තාවයක් පසු වුණා ජනතාවගේ එකම ඉල්ලීම වූයේ වහාම පාර්ලිමේන්තුව කැඳවලා जनता अभिमत रजनी वरप्रसाद लबादेन की आंक व्यवस्था मंगित आपने जनाधिपति वर्ण मुड़ी तबला पत् निशिधि व्यवस्था अनुकूल महाजन चंद पवत्ला बड़िया මේ රජ වර්තමාන රජය ලබා ගත්තා. ඇත්තෙන්ම රටේ ජනතාවට අවශ්‍යකම තිබුණේ මේ පවතින පාලන ක්‍රමය වෙනස් කරන්නයි. මුත් ඒ වෙලාවේ ජනතාවගේ කැමැත්ත මතම අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වර්ණයෙන් ජයග්‍රහණය කරලා 8.9 ලක්ෂ ඡන්දයක් අරගෙන ඊළඟට මහා පාර්ලිමේන්තු මතුව තුනින් දෙකේ ඡන්ද බලයක් මේ රටේ ජනතාව පත්නම් පාලකින් ලබලා දුන්නා. එක්සත් ජාතික පක්ෂේ නැත්නම් යහපාල ආණ්ඩු කාලයේ තිබිච්ච අපේ දේශීය සම්පත් විකිණීමේ පිළිබඳව තිබිච්ච අවසනාන් තත්ත්වයට එරෙහිව මේ රටේ මහා ජනතාව එවගේම බහුජන සංවිධාන වෘත්තීය සමಿತಿ මහා සංගරත්නයේ පෙරමුණ අරගෙන අපි යට විරුද්ධව හටන් කළා. මොකද අපි ආණ්ඩුවක් බලයට පත් කරගත්තේ රට හදන්නට. රටේ තියෙන දේවල් විකුණන්න නෙමෙයි රට හදන්නටයි අපේ සංකල්පය තිබුණේ. ඉතින් කොහොම වුණත් පසුගිය දවස් කීපය තුළ අපේ අමුතු කියන්න අවශ්‍ය නැහැ රටේ නොයෙක් විදිහ උද්ඝෝෂණ කිහිපයක් ඇති වුණා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට සමාගමකට විකුණන්න හදනවා කියලා රටේ නොයෙක් උද්ඝෝෂණයක් ගියා. ඒ උද්ඝෝෂණේ වෙලාවේදී පැවිදි හඬ සංවිධානයේ වශයෙන් මේ රටේ මහා සංගරත්නයක් එළ විරුද්ධ වුණා. ඒ විරුද්ධ වුණේ මොකක් නිසා නෙමෙයි අපට හිතකර ආණ්ඩුවක් පත් කරගත්ත මිසක් රටේ දේපළ විකුණන්න අපි ආණ්ඩුවක් පත් කරගත්තේ නැහැ. ඒ නිසා අපට අයිතියක් තිබුණා ආණ්ඩුව හදන්න ආණ්ඩුව පත් කරන්න අපට අයිතියක් තිබුණා. ඒ වගේම ආණ්ඩුව නිසිමක ගෙනියන්නත් අපට අයිතියක් තිබෙනවා. මුත් අද අපි දන්නවා දැන් තංගන කෑ ගහන අය ආණ්ඩුව හදන්න උදව්වලා නෙමෙයි. නමුත් අපට අයිතියක් තිබෙනවා. මේ අපි හදාගත්තේ ආණ්ඩුවේ කිසිම අඩුපාඩුවක් තිබෙනවා නම් ජනාධිපතිතුමාගේ හෝ වේවා අගමැතිතුමාගේ හෝ වේවා ඌනතාවයක් අඩුපාඩුවක් තිබෙනවා නම් අපට පැවිදිවන් සංවිධානයේ හැකියාවක් පැංගිලි දික් කළ අගමැතිතුමනි ජනාධිපතිතුමනි මේ කරන වැඩේ වැරදි. මේකෙන් ජනතාව ප්‍රකෝපයට පත් වෙනවා. ජනතාවගේ ක්‍රමශීලී වෙලා ජනතාව අහන රැහුම් ගන්න දෙන්නේ කියලා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන්. breaking.lk